පුරවැසි බලයක් පිළිබඳව මහජන මතයක් පිළිබඳව අද කතා කරන්නට මේ අවස්ථාව යොමු කිරීම පිළිබඳව ඔබ සියලු දෙනාටම මගේ ගෞරවය ප්‍රශංසනීයත්වය පුද කරන විශේෂයෙන් අපේ සංජේ මහවත්ත සංනිවේදකයාණන්ට මට හිතුණා පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕන කියලා. ඒ කියන්නේ විවේචනයක් නෙමෙයි කොළඹට කිරි ගමට කැකිරි. මං හිතන්නේ ගමට කැකිරි ලැබුණේ නම් අපේ වටිනාකම හින්දා. මොකද වකුගඩු අමාරුව තියෙනවා. ඒ වගේම විවිධ රෝග තියෙනවා. අපේ ඉතිහාසයේ සමහර විටකදී ලිව්ව උදවිය අපට වරද්දලා තියෙනවා. මොකද කොළඹට කිරි දුන්නේ ඔවුන්ට කැකිරි නොදුන්නේ ගමට දෙන්න ඕන වටිනාකම හින්දා. අර සිංහලයා මෝඩයා කැවුම් කණ්ඩ යෝධයා කිව්වා වගේ කැවුම් තුවාලෙට බැඳා. හැබැයි අද ඒ කපර නැති වෙලා තියෙනවා. එනිසා අපේ ඉතිහාසය හැමදාම වෙනස් වුණා. මට හිතුණා මෙහෙම කතා කරන්න. සමහර විටකදී දැන් අද මේ කතාව තුළින් මට මගේ මාතෘකාව වෙනස් කරන්න හිතුනේ සමහර විටදී රජයකට අපි චෝදනා කරනවා. අපි කවදත් එහෙමයි. ඉතිහාසය ඉඳලා එහෙමයි. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි මේ විදිහට කියන එක. නමුත් මට හිතුණා මෙහෙම දෙයක් කියන්න. අපි අද පාරේ යනකොට හැමෝම සමහරලා ටොපියක් කන්න පුළුවන්. දරුවෝ ටොපි කොලේ දානවා බිම. සමහරලාට මග යනකොට ගහින් කොලයක් කඩලා බිමට දානවා. බෑ කවුරුත් කියන්නේ පුතේ ඔය ටොපි කොලේ බිම දාන්න එපා. ඔය ගහේ කොල මල් කල්ලා දාන්න එපා. අපරාධ මේවා මහා විනාශකාරී දේවල් කියලා. සමහරලාවට වතුර ටික ගලාගෙන යන එකෙන් බොන්න කැමති නැහැ. සමහරලාවට නල ජලේ නැහැ. එහෙම නැත්නම් මේ බට ජලේ නැහැ. මේ විදිහට විවිධ දේවල් කියලා චෝදනා කරනවා. මම හිතන්නේ අපේ මිනිස්සුන්ට මේ පිළිබඳව දැනුම අඩුයි කියලා මම හිතන්නේ. පොලිමේ ගිහිල්ලා හැමෝම රජයෙන් වරප්‍රසාද ලැබෙනකම්මයි කටයුතු කරන්නේ. ඇත්තම කතාව ඒකයි. සමහර විටදී මම නම කියන්න කැමති නෑ. සහනාධාර වලට දව අපි හිතමුකෝ දවස් 5ක් වැඩ කරොත් එහෙම රුපියල් 10,000යි කියලා. සහනාධාර ගන්න සමහරවල් රුපියල් 2000 ගන්න දවස් 11 12ක් පොලිමේ ඉන්නවා. ඒ නිසා අපේ කාලේ අපරාධ විඩංගු කරනවා. මම හිතන්නේ මේ රටේ මිනිස්සු සමහර විටකදී වැරද්දක් කරනවා. මේ අය දන්නේ නැහැ මේ අපිටත් අර අරක ඕනි මේක ඕනි සමහර රුපියල දුන්නත් ඒකත් ඕනි කියලා තමයි ඉන්නේ. මම හිතන්නේ මෙහෙම මම පුංචි යෝජනාවක් කරනවා. අපේ මිනිස්සුන්ට අවබෝධය අඩුයි. අවබෝධය අඩුයි පැහැදිලිවම ඒකට හේතුවක් තියෙනවා. සමහර ලාවට ගෙදර දර ටික තිබුණාට දර ටික ප්‍රයෝජනට ගන්නේ නැහැ. සමහර විටදී ගෙදර පොල් කට්ට කුණු බක්කියට දානවා එකකින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. මම මෙහෙම යෝජනාවක් වලොත් මං හිතන්නේ රටට රජයේ මිල වැඩි කරනවා කියන තීරණය අපි සමහර විටකදී වෙනස් කරන්න හැදුවට මත ඉදිරිපත් කරන්න හැදුවට ඔවුන්ගේ හිතුවක්කාරකම් හැමදාම ඉස්සරහට ගේනවා. ඔවුන්ට ඕන මතය අනිවාර්යයෙන්ම ජනගත කරනවා. ඊට වඩා නරකද මිනිස්සුන්ට අවබෝධය ලබා දෙන එක. එහෙම නැත්නම් මේ විදුලි බල්බ වලට සමහර විටකදී මෙන්න මෙච්චර කාලයක් පාවිච්චි කරාම මේ විදුලියේ නැත්නම් මේ විදුලි බල්බය මෙච්චරක් දැම්මහම රුපියල් 10ක් වැය වෙනවා. අපි මේක වෝඩ් ගානින් මිනිස්සුන්ට දන්නේ නැහැ. සමහරවිට මේ බල්බය විනාඩි 10ක් දැම්මම මෙහෙමයි. මේ 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 හීටරේ ගැහුවාම මෙහෙමයි. මේ අයන් එක එහෙම නැත්නම් මේ ස්ට්‍රීකේ පාවිච්චි කරාම මෙහෙමයි කියන එක ජනතාවට මතයක් හදලා දෙන්න බැයිද? ගම්මේ අම්මට තාත්තට මේ රූපවාහිනිය පැයක් දැම්මහම මෙහෙමයි කියන එක කියා දීලා ගානක් කළොත් සමහර විටකදී මිනිස්සු තමුන්ගේ මේ පරිභෝජනේ යම් යම් තැන්වලදී අනිවාර්යෙන්ම අඩු කරනවා. මේ අවබෝධය නෑ. සමහර විටකදී දැන් රෑට සමහර අය දාගෙන ටීවී දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ශීතකරණය භාවිතයට යොදා ගන්නවා. මේ අනවශ්‍ය පරිදි විදුලි පරිභෝජනේ ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. මේවට හරි දෙයක් නෑ. මොකද මේ අපේ ගෙදර එහෙම නැත්නම් නිවසේ පරිභෝජන හින්දා මේවා වෙන්නේ අනිවාර්යෙන් ප්‍රයෝජනට ගන්න ඕන. නමුත් මම දන්න තරමට බොහෝ දෙනෙකුට ප්‍රායෝගික අවබෝධයක් නෑ මේ විදුලි පරිභෝජනේ පිළිබඳව ලංකාවෙම. නිකරුණේ සමහල්ලාවට මේ ෆෑන් කරගෙන වෙන්න පුළුවන්, විදුලිය දැල් වෙලා තියෙන්න පුළුවන්. මං හිතන්නේ මේ මිනිස්සු චෝදනා කර කර ඉන්නවට වඩා අපේ නිවසේ කොහොමද අපි මේ විදුලිය පරිභෝජනය කරලා අපේ නිවසේ කොහොමද මේ සියල්ලක්ම පිරිමහගන්නේ කියන දැනුවත් කිරීමට සංවිධානයක් අල්ලා ගෙදරින් ගෙදරට ගිහිල්ලා මේ පරීක්ෂා කළ මේ මිනිස්සුන්ට නිර්ණායකයක් දුන්නා නම් සමහර විටදී ওই ප්‍රශ්නෙක් තරහ විදියට විසඳෙනවා. සමහර විටකදී ආයතන වෙන්න පුළුවන්, ස්වේච්ඡා සංවිධානය වෙන්න පුළුවන්, වතුකම් කරුවන් වෙන්න පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්. සමහර විටකදී මේ මෙතනදී ඒ අයට පුළුවන් අමතර නිෂ්පාදන කරලා නැත්නම් අමතර දේවල්. සමහරවිට මේ
තේ කුඩු ටිකේ අහක දාන ටික වෙන්න පුළුවන්. සමහර ඉටිකොල කෑලි ටික වෙන්න පුළුවන්. මේව අලෙවි කරලා මේ මේ පිරිව අවම කරගන්න විකල්ප රට තුලට ගේන්න පුළුවන්. විදුලියේ ඍජු සම්බන්ධතාවයක් නැහැ. නමුත් ඒකට විකල්ප අපේ ලංකාව තුල හැදෙන්නේ නැහැ. ගම්වල හැදෙන්නේ නැහැ. පාරට අපි දොස් කියනවා, විදුලියට දොස් කියනවා, අරයට මෙයාට දොස් කියනවා. මොකද ඒ මිනිස්සු ගසා කාපු ඒ ක්‍රමය ඉතිහාසයේ ඉඳලම තිබුණා. ඒක වෙනස් කරන්න අපේ රටේ මිනිස්සුන්ට සමහරට බලයක් ගොඩනගා ගන්න බැරි වුණා. අපි මැරිලා යයි. හැබැයි අපි ක්‍රම හැදුවොත් අර අපේ ගෙදර ඉන්න සමහර අම්මට, පුතාට, තාත්තට, ආච්චි අම්මට, සීයට මෙන්න මේ විදිහට අපි විදුලිය පරිභෝජනය කරමු. මේ විදුලි බල්බය ගෙනත් දාමු. සමහර ලාවට දැන් එහෙම දන්නේ නැහැ. අපේ නගරේ ගත්තාම නගරේ ඕන තරම් බල්බ විකුණන තැන මිනිස්සු ගෙනහිල්ලා දානවා අනේ විදුලිය නැග්ගන්න කියලා කෑ ගහනවා. මේකට ප්‍රමිතියක් නැහැ. රටක් තුල බල්බයකට නැහැ. තමුන්ට ඕන ඕන දේවල් හොර දේවල් පවා ගෙනහල්ලා ඒවා විකුණනවා. ඒ වගේම එහෙම ප්‍රමාණයක් නැහැ. මොකද විදුලි වෝඩ් ගණන් දැම්මට දන්නේ නැහෙනි. ඒ වගේම අර කැරකෙනකොට අර විදුලියේ යන ප්‍රමාණයන් පිළිබඳව තීරණය කරන්න මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මේකට හරි ක්‍රමයක් ජනතාව දැනුවත් කරන පාසල් අධ්‍යාපනයේට දැම්මම දැනුවත් කරන ක්‍රමයක්. ඒ වගේම මේ මේවට හරි ප්‍රමිතියක් නැහැ. විදුලි බල්බ වලට, විදුලි දේවල් වලට, විදුලි නිෂ්පාදන වලට ප්‍රමිතියක් නැහැ. එක එක ආයතන වලින් එනවාට මේවා ගැන කිසිම මේවයක් නැහැ නේ. අපි තුමු රජයෙන් බෙහෙත් පෙත්තක් ගෙනවා. බෙහෙත් පෙත්ත ගැන දන්නේ නැහැ වෛද්‍යරු මේක බොන්න කියලා දෙනවා. ඉතින් එතකොට අපි දැන් එතන වෛද්‍යවරයා දිවේ ගාලා මේවා බලලා බෙහෙත් දෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ මම යෝජනා කරනවා මේ අපේ රටේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණය අසීමාන්තක විදිහට පාවිච්චි කරන විදිහක් රට තුළට ගේන්න ඕන. කාටවත් දොස් කියන එක නෙමෙයි මම කියන්නේ. රජයට බල කරන්න ඕනි. ඒකට විකල්ප හදන්න ඕනි. ඕන තරම් ඒව ගැන කතා කරන්න මිනිස්සු ඉන්නවා. හැබැයි මේ අපේ රටේ තිබෙන සම්පත් ටික හරියාකාරව gedara තියෙන පොල්කොල ටික අහක දාන නූල් කෑල්ල, අහක දාන ගිනි කූරේ, ඒ ඒකෙන් නිෂ්පාදනය කරන ඒ සමහල අහක දාන ඒකෙන් ගන්න විදුලිය නැත්තම් ඒ ආලෝකය, ඒ එහෙම නැත්තම් ඒ බල ශක්තිය මිනිස්සු ගැන කතා කරන්නේ. ඒ නිසා මේකට ක්‍රමයක් හදන්න කියලා මම අනිවාර්යයෙන්ම යෝජනා කරනවා. මම හරි කැමතියි ඒකට. මොකද අපේ රටේ ඕන තරම් කුණු තියෙනවා. නගරේ කිසි පිළිවෙලක් නැහැ. ඈ කිසිම පිළිවෙලක් නැහැ. ඒ නිසා මේවට ක්‍රමයක් හදන්න ඕන මිනිසුන්ගේ මානසික සහ ශාරීරික වශයෙන්. ඒ නිසා ඒකට මිනිස්සු හුරු කරමු කියලා මතක් කරමින් වහල් ජාතියක් නොවි රට සංවර්ධනය කරන්නට. ඒ නිසා වහල් ජාතියක් නොවි මේ රට සංවර්ධනය කරන්න පැහැදිලිව පුළුවන්. ඒ නිසා අපි නැගී සිටමු කියලා මතක් කරමින් පුරවැසි මහජන සභාවට ගෞරවනීය ස්තුතිය මේ මොහොතේ පිරිනමමින් ඔබ තියලු දනට ගෞරවය පුද කරන බොහොම ස්තුතියි.